දැන් අපි යන් දැන් ඔයා කිව්වනේ දැන් අර පෙම්වතියක් පෙම්වතියක් වුණත් මේ වෙනස් වෙනවා කියලා. මං එහිඳම මේකට එන්නම්. සංජය කියන්නේ මේ ෆීල් එක තුල සහ තව ඔයාගේ පෞද්ගලික ජීවිතය තුල ඕනිතරම් ආශ්‍රය කරන්න ගෑනු ළමයි අනන්තවත් ඉන්නේ ඇති. අදටත් එනවනේ සමහරක් වෙලාවට කෝල්ස් එනවා අපි යන් එළියට යන්. සාමාන්‍ය දෙයක්. හැබැයි මෑතකදී ඔයා තර ඇනවුස්මන්ට් එකක් කරනවා ගෑල්ලා මේක එක්ක මම මෙහෙම සම්බන්ධතාවයක් තියෙනවා කියලා. එයා කොහොමද වෙනස් වෙන්නේ? එයා යතේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අද වෙනකන් ආදරේ කියලාත් නැහැ. දෙන්නට දෙන්න ප්‍රකාශ කරගෙනත් නැහනේ. නැහැ. ඒක එහෙම ඒ කියන්නේ මේ ඌගේ තියෙන්නේ මේ අපි දැන් පෞද්ගලික මොන මොන ඒ කියන්නේ අපේ පෞද්ගලික ජීවිතේ දිගක දේවල් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. හරි. මිනිසුන්ගේ ඇඟීම් ඒ ආදරය ඇති වෙන්න පුළුවන්. නැති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒක මොනවා කරත් සමහර වෙලාවලට මීඩියාවල ඉතින් අපි මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරනවා. ලස්සන වැඩක් කරනවා. දැන් මොකක් හරි ෆිල්ම් එකක් කියලා. ෆිල්ම් එකක් කරනවා. ඒකේ ඉන්නේ අර ළඟින් ආශ්‍රය කරන හොද්දටම මේ ළඟින්ම ආශ්‍රය කරන එකට කකා බිබී ඉන්න දෙන්නේ. මොකක් හරි අවස්ථාවකදී අපිට මෙහෙම කරන්න වෙනවා. මෙන්න මෙන්න දෙබස් ටිකක් දීලා මේ මෙන්න මේ වගේ එකක් මේ වගේ ඇක්ට් එකක් දෙන්න වෙයි. ඕක යනවා වෛරල්. එතනින් යාට උන් දෙන්නට මඩ ගහනවා. වැරදි කියනවා අර කෙල්ලට කොල්ල ගැන වැරදි කියනවා කොල්ලට කෙල්ල ගැන වැරදි කියනවා ඊට පස්සේ පරණ මොනවාරි වැඩකට නැති අදාළව නැති දේවල් ඇදලා අරගෙන බහිනවා කියවනවා අර මේවා එහෙමම තියෙනවා ඒ ඇවිල්ලා මේ අපේ මිනිසුන්ගේ කුහකකම් හරිද එතකොට අපේ ප්‍රේක්ෂකයොන්න අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙන හොඳ නිර්මාණ දෙන්න මම හැම වෙලෙම කියන දේ තමයි ඒ කියන්නේ ඒ දැන් ඔය ආදරය ගැන ඒක ඒක කතා කරමු. එහෙම දේවල් ගැන මිනිස්සු හොයන්නේ හරි පටු වැරදි අදහස් වලින්. අර අය අනෙක් එක්ක යාළුනේ. ඔව් මෙහාට මෙයාට ඔව් කෙල්ලෙක් හිටියා නේද? ඒ කියන්නේ දැන් මොකුත් මොන්නේ දැන් මට මේ මෑත කාලීනව දැන් ඔය අපි නාලිකාවක නිර්මාණ කරන අවස්ථාවේදී ඒක ඇතුළේ අපිට පොඩි එහෙම කතා බහක් හදාගන්න වුණා. ඒ කියන්නේ ඒක මොකද්ද කියන එක ඉස්සරහට ඉතින් ඒක මම මට පෙන්නලා මේ මම නම් ලව් කරනවා මම මේ වෙන එකක් මේ එක්ක මට මේ ගෑනු ළමයි නෑ මම නෑ මම හරි පාරිශුද්ධ ඒ වගේ බොරු ටෝක් දීලා කරන්න ඕන එකක් නෙමෙයි අපි අපේ දේවල් අපි කරගෙන යනවා අපි සාමාන්‍ය විදිහට මිනිස්සු ඉතින් හැමෝම මෙහෙමනේ ඕන කෙනෙක් ඒක තමන්ගේ හැඟීම් එක්ක ඉතින් මේ ජීවත් වෙන දේවල් ඒව තමයි මේ ඉස්සරහට කලා නිර්මාණ විදිහට එන්නේ ඒ වගේ හොඳ දේවල් නේ කියන්නේ අපි කරන අපිට හොඳ දෙයක් කරන්න හොඳ කෙනෙක් හම්බ වුණොත් ඒ අයත් එක්ක කරන නිර්මාණවල අවුට්පුට් එක හරි ලස්සන. අනිවාර්යයෙන්. එතකොට ප්‍රේක්ෂකයොන්න මම කියන්නේ වැදගත් වෙන්නේ මේ හොඳ කොටස. කුණු වෙන උන් ටිකට තමයි නිකන් හරි වැරදි කතාව දැන් කියන ප්‍රශ්න ආදරේ දකින්න කොහොමද වහට? ඒක තමයි. ආදරේ කියන එක ඒක ටිකක් සරල තැනක් නෑ ඒක ගැඹුරුයි. මොකද මගේ ජීවිතේ මම ආදරය කියන එක එක මට්ටම් වලින් බෙදලා තියෙනවා. ආදරේ කරන්න කියලා වරද්දගෙන තියෙනවා. දුක් විඳලා තියෙනවා. සතුට වෙලා තියෙනවා. වැඩිපුරම තියෙන සතුට ඉඳපු අවස්ථා. ඉතින් මම කියන්නේ එහෙම ප්‍රශ්නයක් ආවත් ඒ එන ප්‍රශ්නේ සතුටක් විදිහට පෙරලා ගත්තොත් ඒ කියන්නේ හරි මේක මට පොඩි පාඩමක් තමයි කියලා දෙන්න වගේ එකක් ආවොත් මෙතන ඊළඟට අපි ඊළඟට තියෙන ස්ටෙප් එකේදී ඒක වැදගත් වෙනවා. ඉතින් අදරි කියන්නේ හරි ලස්සන දෙයක්. ඒක හරි ලස්සනට අපිත් දෙන්න ඕන. ඉතින් අපිටත් ලැබෙන්න ඕන. එතකොට හරි. දැන් සංජය මේ වෙනකොට නිර්මාණ බොහොමයකට